දැන් සල්ලි අච්චු ගහන්න බෑ මොකද කරන්න ඕනේ? බදු වැඩි කරන්න ඕනේ. දැන් හරි හැබැයි ඔබතුමාණන් හරි සරලව කිව්වට ඊට පස්සේ මිනිස්සුන්ට ඒ කියවන්නේ නැන්නේ. නෑ පොඩි කරන්නේ බෑ. දැන් ඒ අවුරුදු තුරුට කලින් හිටපු මිනිස්සුන් මේ දැන් ඉන්නේ. ඔව්. දැන් අර මන්ද පෝෂණේ වැඩි වෙලා. කන්න නෑ. කලන්ති දාලා වැටරන. අන්න ඒකනේ ප්‍රශ්නේ මේ. ඒක අපේ නැද්දක් නෙමේ. පරිපාලකයෝ සහ කලබලකාරයෝ. මේ දැන් මෙතන දැන් අපි සරලව ගම්මුකෝ දැන් 350,000ක වැටුපක් ගන්න කෙනෙකුට අඩුම තරමේ 52,500ක බද්දක් ගෙවන්න වෙනවා මාසෙකට. ඔව්. ඉතින් ඒක පොඩි ගාණක්ද දැන්? ඔබතුමා මාසෙකට අරන් මේක පොඩි ජනතාවට වදින්න කිව්වට 350,000 පොඩ පොඩ නෑ මං ඉන්න මං පැහැදිලි කරන්න. දැන් මේ ප්‍රශ්න මම අහන්නේ මේ 52,500 කියලා කියන්නේ සමහර විට දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන කොටස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ආහාර වෙනුවෙන් වෙන් කරන කොටස වෙන්න පුළුවන්. මොකද හේතුව දැන් මේ අපි කියමුකෝ මේ උපරි මෙජ් එකට මයන්කෝ ඔය 136 ගාන එන තැනට. එතකොට 350,000ක වැටුපක් ගන්න කෙනෙක් හොඳ ජීවන තත්ත්වයක් ගත කිරීම සඳහා ගියක් දුරක් හදාගෙන වාහනයක් ගන්න ඒවට ආයෝජනය කරලා තියෙනවා. එතකොට ඒකින් ඒ ආයෝජනය කරලා ඉවර වෙලා යම් කොටසක් තමයි මේ ජීවත් වීම සඳහා ඉතුරු වෙන කොටස මේ. මේක සෑහෙන ලොකු ගාණක් නෙවෙයිද? ඔබතුමා දැන් 352,000 ගත්තනේ. 350,000 12 වැඩි කරපුවම කියපො 42,50,000. හරිද මන් දන්නේ? 350,000යි හරිනේ? ලක්ෂ 42,50,000යි මට හරිනේ? එතකොට 52,500 12ක් වැඩි කරපුවම කියන්නේ 520,000යි 620,000යි 640,000නේ. එතකොට 42,50,000ක් පඩි ලැබෙන එක්කෙනෙක් 650,000කට ආසන්න බද්දක් ගෙවන්න ඕනේ. එතකොට ඔහුගේ අතේ ඉතුරු වෙනව ලක්ෂ. ඔව්. හැබැයි උද්දමනේ. ඈ? උද්දමනේ. අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අර ගානම ලැබෙනවද කියන එකනේ. දැන් අපි ඉලක්කම් වලින් මේ කතා කරන්නේ. ආ. ඒ ඉලක්කම් වලින් කතා කරනකොට 350,000යි. 350,000ේ ක්‍රය ශක්තිය කොච්චරද? ඔන්න ඒ ක්‍රය ශක්තියෙන් මේක බද්ද ගෙවන්න ඕනේ. හැබැයි හැබැයි හඳුන්නෙත් මහත්තයා 350,000 මිනිහාගේ ක්‍රය ශක්තිය නෙමෙයි බලන්න ඕනේ. ලක්ෂ 2 ලක්ෂ 1.5 මිනිහාගේ ක්‍රය ශක්තිය. කාගෙත් අපිනේ 350,000 කියන්නේ. මෙතන වැඩි ආදායම් සරත් මහත්තයා මෙතන තියෙන්නේ ලක්ෂයෙන් පැන්නම 110,000 ඉඳලම. ඔව්. 110,000යි. එතකොට 110,000 කියලා කියන්නේ දවසකට සාමාන්‍යයෙන් ගත්තොත් එමු රුපියල් 3,000 3,500ක් වගේ නේ මුළු මාසෙම දින 30ටම ආදායම හම්බුනායි කියලා හිතුවොත් එමු. නෑනේ 110,000ක් ආදායමද ඔබතුමා කියන්නේ? ඔව්. 110,000ක ආදායමක් අවුරුද්දටම කීයද? 12,00,000යි. අවුරුද්ද නෑ මාසෙ නෙමෙයි මාසෙ දෙකක්. මාසෙකට බදු අය කිරීමක් නෑ. ආදායම බෙදෙන්නේ. නෑ නෑ නෑ. ඒ අර්ථක. බෙදෙන්නේ නෑනේ. මාසිකව බදු අය කිරීමක් හෝ ක්වාටලි බදු අය කිරීමක් නෙමෙයි ආදායම් බද්ද කියන්නේ. ආදායම් බද්ද කියන්නේ වාර්ෂික බද්දක්. ඒ වාර්ෂික බද්දට මාසිකව එකතු කරලා ගන්න එපා. ඒක වැරදි. එතකොට ලක්ෂයේ ගානේ අම්මා මාස 12ක් කියන්නේ ලක්ෂ 12යි මට මං කියනවා මේ ප්‍රේක්ෂකයෝ මට බයින්න එපා මේ මෙයා නෑ 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 දැන් පැහැදිලිව මේ හරි දෙය අල්ලගන්න හරි දෙය අල්ලගන්න ඕනේ කරන්නේ තියරිය මොකද දැන් මේ බදු පිළිබදව පුදුම තරහකින් මේ මහ ජනතාව ඉන්නේ එතකොට මම මේ කියන්නේ මේකේ මේ න්‍යායාත්මක தත්ත්වයේ බදු අය කියන්නේ දැන් මාසෙට ගන්න එපා ලක්ෂ 12යි අවුරුද්දට. එතකොට 110,000 ගානේ ගත්තාම අවුරුද්දටම යා උපයලා තියෙන්නේ 12ට වැඩි 120,000යි. 120,000න් 6% කියන්නේ පොඩි ගාණක් නේ. 6 රුපියල් 7000ක් 8000ක් නේ. අපි කියන්නේ මොනවද දැන් අපිට ලොකු ගාණක් කියන්නේ නැහැ. අපි කියන්නේ මාසෙට ගත්තම නෝනේ වාර්ෂික බාර. මාසෙට ගත්තම රුපියල් 600යි. ඔව් රුපියල් 600යි. එහෙම නෙන්නේ. ඔව් හරි. ඔබතුමා. රුපියල් 600යි. මාසෙකට ලක්ෂයක් ගන්නකොට 600ක් ගෙවන්න ඕනේ. 600යි. ඒතර මම කියන්නේ මේ 600 වගේ පෙනුනට මේකේ ආයෙත් වෙන මේ රටේ තියෙන තත්ත්වෙත් එක්කනේ මේක ප්‍රශ්නේ වෙනවා තියෙන්නේ. අපි ජනතාව කවුරුහක් කියන්නේ නැහනේ ආණ්ඩුව බදු ගන්න එපයි කියලා. නමුත් ඕකට වැඩිය ප්‍රශ්නයක් උතන තියෙනවා. මොකද්ද ලෝකේ හැම රටකම 3න් 1ක් බදු ගෙවනවා. ආදායම් ලබනවා. හැබැයි අපිට ඒකෙන් බෙනිෆිට් එකක් ලැබෙනවද කියන එකේ ඒක වෙන ප්‍රශ්නයක්. අපි ඒකන කතා නොකරමින් ලැබෙන්නේ නැහැ කියලා දන්නින්ද? ඉස්සරහට යන්න කලින් පොඩි සරල ප්‍රශ්නයක් අහන්නම්. දැන් අපි වෙනුවෙන් පත් කරලා යවපු 225 දෙනා මේකට ඇතුළත් වෙනවද? ඔබතුමා දකින්න ඇති පහුගිය කාලෙම කිව්වා ඒකෙන් බොහොම සුළු ප්‍රමාණයකට තමයි අයිති කියලා. තියෙන්නේ ගොනුක් තියෙන්නේ මේක සංවේදී ප්‍රශ්නයක් මේක රහස්‍යභාවය කියලා මට දෙයක් තියෙනවා. ගොනු තියෙන ගාන ප්‍රසිද්ධි ප්‍රකාශයක් වුණා ඒ ඔක්කොටම නැහැයි කියන එක.
ඒ කියන්නේ 100කට 100 ගානකටම හිතේ තියෙනවා ඉතුරු අයට නැහැ කියන එක. හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා ඔය 100ක් 150ක් තිබ්බත් ඒ අය ගෙවනවාද කියන ගොනුවක් තියෙන්න පුළුවන්. ඔබට ටින් නම්බර් එකක් තියෙන්න පුළුවන්. ඔබට ටින් නම්බර් එකක් තියෙන්න පුළුවන්. ගොනුවක් තියෙන්න පුළුවන්. ගොනුව තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ගොනුවට අදාළ බද්ද ගෙවනවාද කියන. නෑ මෙහෙමයි. අතර මේ සත්මන්ත වාහනයක් බිලදී ගත්තොත් මගේ නමට වාහනයක් තියෙනවා නම් තියෙන හැම කෙනෙකුටම ඔටෝමැටිකලි ෆයිල් එකක් ටින් නම්බර් එකක් එනවා. ඒ කියන්නේ ඔබ ඉම්පෝට් කරුවා නම් ඔව් නෑ ඉම්පෝට් කරා එනවා. සේල් එකකින් ගත්තා නම් ඒක තියෙයිද කියලා හිතන්න බෑ. නමුත් ඔබ ඉම්පෝට් කරුවා නම් අනිවාර්යෙන්ම ඔබට ටින් නම්බර් එකක් තියෙනවා.